මේ දෙනවා වගේ සුරාබදු මේ ලයිසන්ස් දෙනවා වගේම මේකටත් ලයිසන් එකක් ලබා දීලා රජයේ අනුග්‍රහයෙන් පිටරට යැවීමට කන්සා වගාව ඇතරම නීතිගත කරන්න ඕන මේ රටේ මම මේ යෝජනාව ගේනවා අද අපි බාර් එකක් අපි රෙස්ටුරන්ට් එකක බාර් එකක් එහෙම නැත්නම් මේ මත්පැන් මේ මේ විකුණන එක අපි මේ තියන්නේ රෑ 11 වෙනකන් විතරයි බාර් එකක් අපි වයින් ස්ටෝස් ඇරලා තියන්නේ උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් විතරයි නමුත් උදේ 9ට ඇත්තටම කවුරුත් බාර් එකකට එන්නේ නැහැ මේ මේ ලික ගන්න එන්නේ නැහැ කවුරුත් මේ මත්පැන් එහෙනම් මම යෝජනා කරනවා මේක උදේ 10 සිට රෑ 10 වෙනකන් ඇරලා තියන ලයිසන් එක දිය යුතුයි කියලා ඒ වගේම තමයි මේ හෝටල් වල මේ රෙස්ටුරන්ට්ස් වල අපි දන්නවා අපි පිටරටවල් වල ගියාම අපි අපේ දවස 30 වැඩ කරලා ඒ ව්‍යාපාර කටයුතු කරලා අපි මේ දේවල් ගැන කතා කරලා සාකච්ඡා පවත්වලා නැවත ඒ හෝටල් කාමර වලට ඇවිල්ලා අපි එළියට බහිනකොට නෑ 9:00යි 10:00යි ඒ වගේම තමයි අනිත් මේ රටට එන සංචාරකයෝ ඒ සියලු දෙනත් එහෙම තමයි එතකොට මේ රෑ 10:00කට තමන්ගේ හෝටල් කාමරයෙන් එළියට බැස්සහම රෑ 11 වෙනකොට මේ බාර් මේ රෙස්ටුරන්ට්ස් වල තියෙන මේවා වහනවා මේක ලයිසන් එක ඉවරයි රෑ 11 වෙනකොට මේක වහන්න ඕනි එතකොට පැයයි තියෙන්නේ මේ රටේ මේ මිනිස්සුන්ට මේ වියදම් කරන්න තියෙන පැයයි අපි දන්නවා සුරාබදු වලින් මේ මත්පැන් මේ සුරාවෙන් කොච්චර විනිමයක් මේ රටට උපයනවද කියලා මේ බදු ඒ හින්දා මේ සංචාරකයන්ට තමන්ගේ මුදල් මේ රටේ වියදම් කරන්න තැන් නෑ මේ රටේ ඒකයි මම කියන්නේ නයිට් ඉකොනොමි එකක් මේ රටට අවශ්‍යයි ඒ නයිට් ඉකොනොමි එක තමයි මේ හෝටල් වල මම යෝජනා කරනවා අඩුම තරමේ පාන්දර එක වෙනකන්වත් මේ මේ දේවල් මේ බාර් ඇරලා තියන්න ඕනේ කියලා. මොකද අඩුම ගානේ ඒගොල්ලන්ට පැය ගාණක් තියෙනවා මේ පැය 3-4ක්වත් මේ වියදම් කරන්න මේවට. මේ රට තුල. නැත්තම් මේ රට අද අපි එළියට බැස්සහම රෑ 9:10 වෙනකොට මේ සෑම දෙයක්ම වහලා. යන්න තැනක් නැහැ මිනිස්සුන්ට. වියදම් කරන්න තැනක් නැහැ මිනිස්සුන්ට. දවස් 30 හම්බ කරන දේවල් වියදම් කරන්න තැනක් නැහැ. අපේ මිනිස්සු ඒකයි පෙළඹිලා තියෙන පිට රටවල් වල ගිහිල්ලා අපේ රුපියල් ඩොලර් බවට පත් කරලා ඔය සිංගප්පූරුව බැංකොක් මැලේසියා වගේ රටවල් වලට යන්න ඒ කියන්නේ අපේ රුපියල් මේ රටවල් වලට අපි ඩොලර් බවට පරිවර්තනය කරලා අපි අරන් ගිහිල්ලා ඒ රටවල් වල වියදම් කරනවා නමුත් ඒකෙන් වෙන්නේ රටේ තියෙන මුදල් ටික නැති වෙන එක විතරයි ඉතින් අපේ රට මේ වගේ සංචාරක ව්‍යාපාරයක් මෙතුවක් මේ තරම් සුන්දර රටක මේ සංචාරක ව්‍යාපාරයේ ඉතාමත්ම ඉහළින් දියුණු කරන්න පුළුවන් රටක මේ වගේ පණක් ගෙනල්ලා මේවට සංශෝධනය කරනවා නම් මෙන්න මේ දේවල් ඇතුල් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා ඒ වගේම මම කිව්වා වගේ මේ ඉදිරියට මේ කංශා වගාව අනිවාර්යයෙන්ම රටේ නීතිගත කරලා මේක පිට රට යවන්න මෙඩිකල් කැනබිස් හැටියට මොකද මේක ඉතාම වැදගත් ශාකයක් ඖෂධයක් අපි අදටත් පාවිච්චි කරනවා මේ ඖෂධය මේ රට තුල හැම ආයුර්වේද බෙහෙතකම